මහනුවර ඔර්ලොස්සු කණුව ඉදිරිපිට පැවති ජාතික ජනබලවේගයේ ප්‍රචාරක පුවරුවක් ඉවත් කිරීමට උත්සාහ කළේයයි කියන සිද්ධියක් මුල් කරගනිමින් එම පක්ෂයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා මහනුවර පැවති රැස්වීමකදී තමන්ට බැන තර්ජනය කළ බව කියමින් මහනුවර නගර සභාවේ වැටලීමාංශයේ ප්‍රධානී අනුර වස්කේවත්ත මහතා මහනුවර පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. මහනුවර මධ්‍යම වෙල්දපල ඉදිරිපිට පසුගිය 16 වනදා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙමනලිය පැවැත්වුණේ. එම රැලිය අමතමුණේ ලාල්කාන්ත මහතා මෙම තර්ජනය සිදු කර ඇත්තේ පෙරේදා අපේ නගර සභාවේ මන්ත්‍රී විජේනායක සහෝදරයා ඉන්නෝ. එයාට එකපාරට කෝල්ලක් දෙනවා. ඒ කෝල් එකට අනුව විජේනායක සහෝදරයා ඉක්මනින් මැනවා මෙතන ඔර්ලොස්සු කණුව ළඟට මේ කුරුළු වෙන ඉදිරිපිට. එතන යකඩ වැටේ අපේ ලොකු ප්‍රචාරක කටවුට් එකක් තිබ්බා. ආපු කෝල් එක තමයි කවුරු හරි කණ්ඩායමක් මේ කටවුට් එක ගලවනවා. විජේනායක සහෝදරයා වහාම එනවා එතෙන්ට. කට්ටියක් ගලවනවා. බැලුවම නගර සභාවේ සේවක මහත්තුරු තමයි ගලවන්නේ. ඒගොල්ලන්ට කියලා තියෙනවා මේ වස්ති වත්තකේ කියන වස්කිද වස්කේ මන් දන්නේ මොකෙද්ද කියලා තියෙනවා මේක ගලවන්න කියලා. මේ තනිකර පෞද්ගලික රුදාවක් හැදිලා යාට ඒ රුදාවට අනුව මේ කටවුට් එක ගලවන්න කියලා තියෙනවා. එයා නගර සභාවේ සේවකව පාවිච්චි කරා ඒකට. දැන් මේ ජාතියේ කට්ටියකට පුනරුද යුගයේ ආවට පස්සේ මොකද කරන්නේ? මුංග පුනරුත්ථාපනය කරන්න ඕනේ. වෙන මොනා කරන්නද? හරි විදියට රාජ්‍ය සේවයේ වැඩ කරන්න පුනරුත්ථාපනය කරන්න ඕනේ. නගර සභා පරිපාලන උපදෙස් මත අදාළ ප්‍රචාරක පුවරු ඉවත් කිරීමටයි වැටලීමාංශයේ ප්‍රධානි අනුර වස්කේවත්ත මහතා කටයුතු කර තිබුණේ. එමෙම අදාළ ප්‍රචාරක පුවරුව සඳහා නගර සභාවට කළ යුතු ගෙවීම්ද සිදුකර නොතිබුණු බවයි මහනුවර නගර සභාව පවසන්නේ. එහෙත් අදාළ ප්‍රචාරක පුවරුව ආරක්ෂාකාරීව තබාගෙන යළි ජාතික ජනබලවේගයේ ප්‍රචාරක රැලිය දින ඔවුන්ට ලබා දීමටද නගර සභාව කටයුතු කර තිබුණා. දැන් මේ ක්‍රමයේ වෙනසක් ඇති කරන්න කියලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කියලා හැම දේශපාලන පක්ෂයකටම පහර දීගෙන යන ජාතික ජනබලවේගයේ කියාගන්න කණ්ඩායම දැන් තර්ජනය කරන තැනකට අවිල්ල තියෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල මේ ප්‍රබලයේ මාධ්‍ය වේදීන්ට පවා තර්ජනය කරනවා. දැන් මේගොල්ලෝ බලයක් ගන්න කලින් නැවත අර පරණ කාලේ කැලෑ බලයක් තියෙන කාලේ ඒගොල්ලොන්ගේ අටින් තිවිච්ච මැරකම තර්ජනය ප්‍රචණ්ඩත්වය දැන්ටම පෙන්වන්න සූදානම් වෙලා තියෙනවා නම් නීත්‍යානුකූල බලයක් ආවම මේගොල්ලෝ මොන විදියට හැසිරෙයිද කියලා අපට හිතා ගන්න පුළුවන්. මම දැක්ක අර වසන්ත සමරසිංහ කියන JVP එකේ හිටපු මන්ත්‍රීතුමා කියනවා අපේ ආණ්ඩුවක් ආවන් අපි බලා ගන්නම් මේ මාධ්‍යට කියන්නේ උදේට පත්තර කියෝනේ උන් ගන්න අපි බලා ගන්නම් කියලා. අපි දන්නවා මහත්තයෝ ඔබතුමාලා 89 කරපු දේවල් ඒ තර්ජනය වෙන්නේ නැති මේ නිකන් වෙනස් ස්වරූපකින් දාන්නේ. ඒ නිසා ඔයාලා මේ තර්ජනය කරලා මාධ්‍ය බය කරලා මාධ්‍ය වලින් ඒ හෙලි කරන ඇත්ත වහන්න උත්සාහ කරාට මං හිතන්නේ පුළුවන් ඉස්සෙල්ලා ගොම් පාට් එක නවත්ත ගන්න.